ఆడ డాక్టర్ ఆ మొగ్గు తన్నే ఎక్కడన్నా తన్నే బాగా విడియారా ප්‍රධාන මාර්ගනේ මේ යන්නේ අපි හිමින් සීරුවේ අපි අයින් වෙලා හිමින් ඉස්සරහට යනකොට හරියයි. උපරිම අපි කියන්නේ රටේ පොදුන නීතිය යනද කටයුතු කරනවා. ඔබතුමේ අදහස් දැක්වීම මෙතන ඉඳලා කරත් එකයි පයින් ගිහලා කරත් එකයි. අදහස් යනවනේ. අපිත් එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ඉන්දියක් තියෙනවා නේ ඉන්දිය කියනවා මෙහෙම දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ගත කරපු ඉන්දියක් කියලා එකකින් කියනවා. පොලිසියට පැහැයකට කලින් දැනුම් දීලා අවසර ගන්න කියලා පැහැරක් කරනවා. අපේ කිසිම බාධාවක් උදේට කරන්නේ නැහැ. මෙතන ඉන්නවනේ මෙතන පාර මෙතන යනවා ඉර කරන්නේ. නැත්තම් ඔබතුමා ඊළඟ දවසේ ගෙලින්ම ගිහලා අලුතෝ නැගරට යනවා. අපි ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රධාන පාර දැන් අපි මෙතන ඉඳලා ඔබතුමාලා උද්ඝෝෂණ කරන්න ඉඳලා කරන්නේ. ඒක එහෙම නැත්නම් ටවුන් එකට ගිහින් බස් එකෙන් හරි ගමන් නැත්නම් ටවුන් එකට ගිහින් නේද කරන්නේ. යවලා
මම දේශබන්ධුට ස්තුති කරනවා අපිට දුන්න ගාඩ වනාරකට. අපිට බලන්න දුන්න ආරක්ෂාව. බලන්න අපිට කොච්චර ආදරේද කියලා දේශබන්ධු. අපිට එක්කලටම ආදරේ අපේ සවුන්ඩ් සිස්ටම් එක කළුතර පොලිසියේ. ඒගොල්ලෝ හිතනවාද සවුන්ඩ් සිස්ටම් අයින් කළා අපේ කටවල් වහන්න පුළුවන් කියලා? අපිව නිහඬ කරන්න පුළුවන්ද? ඒගොල්ලෝගේ නීතිය කියලා අපිව මෙහෙම මර්ධනය කරන්න පුළුවන්ද? අද කාන්තා දිනය. අද ලංකාවේ විතරක් නෙවෙයි අද ජාත්‍යන්තර කාන්තා දිනය. ජාත්‍යන්තර කාන්තා දිනේ එක් අවුරුදු 113ක් සමරලා තියෙනවා. ඒ අවුරුදු 113 තුල පාලකයන්ගේ නීතියට යටත් වෙලා නෙවෙයි ගැහැණුන් අරගල කරේ. අවුරුදු 113කට ඉස්සෙල්ලා පැය 8 දිනේ ඉල්ලුවේ ඒගොල්ලෝගේ නීතිය අනුව නෙවෙයි. ඒ නීතිය වෙනස් කරන්න තමයි අපි අරගල කරේ. අදත් අපි අරගල කරන්නේ මේ දූෂිත පාලනය වෙනස් කරන්න. ඒගොල්ලෝගේ දූෂිත පාලනය වෙනස් කරන්නත් ඔවුන්ගේ මර්ධන නීතිය වෙනස් කරන්නත් අපි අරගල කරනවා. අපි ආරගල කරනවා. ඒක වෙනස් කරනකන් අපි නවතින්නේ නැහැ. ඒගොල්ලොන්ට පුළුවන්. ඒගොල්ලොන්ට පුළුවන් අපේ සවුන්ඩ් සිස්ටම් අයින් කරන්න, අපේ පෙළපාලි වලට බාධක දාන්න, මේක නතර කරන්න බෑ. මතක තියාගන්න ගැහැණුන් මේ පවතින පාලකයන්ගේ නීතිය අනුව වැඩ කරා නම් අද අපිට තාම අධ්‍යාපන අයිතිය ලැබෙන්නේ නැහැ. ඡන්ද අයිතිය ලැබෙන්නේ නැහැ. මොනායිතියක්වත් ලැබෙන්නේ. මොකෝ මේ දූෂිත පාලකයන් හැමතිස්සම නීති හැදුවත් පාලනය හැදුවත් ගැහැණු අපිව පාගගෙන ගැහැණු අපේ අයිතින් වලට බාධා දෙමින් අපේ අයිතින් පාගමින් තමයි මේ දූෂිත පාලකයන් නීති හැදුවේ. ඉතින් ඒගොල්ලන්ගේ නීති වලින් අපිට වැඩක් නැහැ. අපි එකතු වෙලා තියෙන්නේ මේ රටට සියලු දෙනාටම, මේ රටේ සියලු දෙනාටම, මේ රටේ ජීවත් වන සියලුම ජන කොටස් වලට සාධාරණ පාලනයක් ගේන්න, සාධාරණ නීති හදන්න තමයි අපි අරගල කරන්නේ. ඒ නිසා ඒගොල්ලන් කරා අපිව නවත්තන්න බෑ. හැබැයි අපි පොඩ්ඩක් ස්තුති කරමු අද අපිට දුන්න ගාඩ වනා එකට. ඒකද අපිට දේශබන්ධු thank you. අරද අද මේ 113 වෙනි කාන්තා දිනේ අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. පොලිස් ගාඩ් එකක්, පොලිස් ගාඩ් ඔෆ් ඕනර් එකක් එක්ක තමයි අපි එක සැරරුවේ. හරි. ඉතින් ඒකට අපිට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හැබැයි අපි දන්නවා ඔය යුනිෆෝම් ඇඳගෙන ඉන්න ඒ පොලිස් ඒ නිලධාරිනුත් දන්නවා අපි කතා කරන්නේ ඇත්ත කියලා. අපි දන්නවා උතන ඉන්න ඔය ගැහැණු අපේ නිලධාරීන් ඒගොල්ලොන්ට පොලිසිය ඇතුලේ වෙන ප්‍රශ්න. අපේ ආරක්ෂාව වෙනුවෙන් බස් එකට නැගපු ඒගොල්ලොන්ට මොකද වෙන්නේ කියලාත් අපි දන්නවා. පොලිසිය ඇතුලේ ඒගොල්ලොන්ට වෙන දේවලුත් අපි දන්නවා. ඒ නිසා අපි දන්නවා හිත ඇතුලේ මේ සියලු දෙනාම අපිත් එක්ක ඉන්නේ. මේ සියලු දෙනාම ඉන්නේ අපිත් එක්ක. ඒගොල්ලෝ දන්නවා අපේ ආණ්ඩුවක් යටතේ ඒ සියලු දෙනාටම සාධාරණයේ ඉෂ්ට වෙනවා. අඩුම තරමේ අයවැයෙන් පොරොන්දු වෙච්ච දීමනාව මේ පොලිස් නිලධාරීන්ට දීලා නැහැ. අද වෙනකොට දේශබන්ධු අපිට ගාඩ් ඔෆ් ඕනර් එක දෙන්නේ ඉස්සෙල්ලා අපි අමතිතාත් මතක් කරනවා, රණිල් වික්‍රමසිංහටත් මතක් කරනවා, අයවැය තුල පොරොන්දු වෙච්ච මේ පොලිසියට දෙනවා කිව්ව දීමනාව දීලා ඉන්නේ. ඒකවත් අයවැය තුලවත් දුන්නේ එක දෙන්නේ නැතුව අපිට සත පහක්වත් දෙන්නේ නැහැ නේ. ඒක අපි දන්නවනේ. අද මේ රටේ ගැහැණුන් මේ විදියට ශක්තිමත්ව මේ විදියට කොන්ද කෙලින් තියාගෙන පාරට බැහැලා තියෙන්නේ. අපි තීරණය කළා තියෙනවා තව දුරටත් අපි මේක ඉවසන්නේ නැහැ. තව දුරටත් මේ අසාධාරණය, මේ පීඩනයට අපි හිස නවාගෙන ඉන්නේ. ඒ යුගයේ අවසන් අපේ කටවල් මේ මයික් අයින් කරලා නවත්තන්න බෑ. මයික් ටික පොලිසියට ගෙනියලා අපේ හඬ නවත්තන්න බෑ. ඒ නිසා සහෝදරියනි, අද ඔබ මේ කරගත් පියවර, අද ඔබ මේ එකතු වෙලා කළුතර දිස්ත්‍රික්කය තුල මේ රටට විතරක් නෙවෙයි, අද අපි සමරන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය. ජාත්‍යන්තර කාන්තා දිනය කියන්නේ ගැහැණුන් හැටියට අපි ලෝක වටේ ලෝකෙම ඉන්න සියලුම ගැහැණුන් එක්ක අද හිටගන්නේ. ඒ නිසා අද
අපි විශේෂයෙන්ම මතක් කරනවා. අපි විශේෂයෙන්ම මතක් කරනවා පැලස්තීනයේ ගාසා තීරයේ අපේ ඉන්න සහෝදරියන්. මාස ගණනාවක් තිස්සේ ඔවුන්ට සිද්ධ වෙන ඒ අපරාධය, ඔවුන්ගේ ගැහැණුන් කී දෙනෙක් අද මැරිලාද, දරුවන් කී දෙනෙක් මැරිලාද, කී දෙනෙක් බඩගින්නේද, කී දෙනෙක්ට බෙහෙත් නැතුව දුක් විඳිනවද, ඒක නවත්තන්න පුළුවන් මේ ජාත්‍යන්තර බලවේග අද නිහඬව ඉන්නවා. අපි කියන්නේ එහෙම නිහඬව ඉන්න එපා. අපි කවුරුවත් යුද්ධවලට කැමති නැහැ. ගැහැණු අපි දන්නවා යුද්ධවල ඵල විපාක මොනවද, යුද්ධවල දුක මොනවද කියන එක අපිට හොඳට තේරෙනවා. ඒකට අපි සංවේදී. ජීවිත නැති වෙන එකට අපි කැමති ගැහැණු අපි හැමදාමත් විරුද්ධ වුණා. ඒක අපේ රටේ වෙනවද, වෙන කොහෙවත් වෙනවද? අපි හදන්න උත්සාහ කරන්නේ සාමය තියෙන ලෝකයක්, සාමය තියෙන රටක්, යුද්ධ නැති රටක්. ඒ නිසා අද මේ 113 වෙනි ජාත්‍යන්තර කාන්තා දිනය තුල අපි අපේ පැලස්තීනයේ ඉන්න ඒ ගාසා තීරයේ ඉන්න සහෝදරයන් එක්කත් අපි හිත ගන්නවා කියන එක මම මෙතන ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ජාත්‍යන්තර ප්‍රජාවට කියනවා ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න, ඔවුන් වෙනුවෙන් ඒ සිද්ධ වෙන යුද්ධේ නතර කරන්න වහාම පියවර ගන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. සහෝදරයනි, අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ 2024 කියන්නේ අපේ රටට තීරණාත්මක අවුරුද්දක්. ඒ තීරණාත්මක අවුරුද්දේ තීරණාත්මක බලවේගය බවට අපි පත් වෙලා තියෙනවා. දැන් මේ පාලකයෝ බය වෙලා ඉන්නේ කාටද? අපිට. ගැහැණුන්ටයි බය වෙලා ඉන්නේ. ගැහැණුන්ට බය වෙන්න ඕනේ. ගැහැණුන්ට බය වෙන්න ඕනේ. මොකෝ අපි ශක්තිමත්. අපි තීරණයක් ගත්තොත් ආයිත් අපි පස්ස බලන්නේ. ඒ නිසා අපි තීරණයක් අරගෙන ඉවරයි. මේ දුෂ්ට දූෂිත අසංවේදී පාලනයට අපි තිත තියනවා. අපි ඒගොල්ලෝ ගෙදර යවනවා. අපිට හැම වෙලම පළවෙනි අවස්ථාවේ ඒක අපේ ඡන්දයෙන් අපි කරනවා. ඡන්දයෙන් අපි ඒක කරනවා විතරක් නෙවෙයි, තව දුරටත් අපේ ඡන්දය, අපේ බලය පාවිච්චි කරලා අපිව පැත්තකට දාන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ගොඩනගන්නේ ඡන්ද ව්‍යාපාරයක් විතරක් නෙවෙයි, ගැහැණුන්ගේ නායකත්වයෙන් ඇතිවෙච්ච ව්‍යාපාරයක්. ඒක තමයි මේකේ වෙනස. මේක කොපි කරන්න පුළුවන්. හැබැයි තම කරන්න බෑ. මේ වේදිකාව තව කොහෙවත් හදන්න බෑ. මොකද මේක තුල හදන්නේ අපි නායකත්වය, හදන්නේ දේශපාලනය, මේ ඉතිහාසය, මේ රට වෙනස් කරන දේ කාන්තා නායකත්වය අපි ගොඩනගන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අද මේ විදියට එකතු වුණාට ඔබ ගැහැණු අපි එකමිටට මාලිමාවට ගැහැණු අපි එකමිටට බොහොමත්ම ස්තුතියි. ඔබට ලැබුණද සුබ පැතුම් පතක්? ඔබට ලැබුණද රෝස මලක්? ඔබට ලැබුණද මල් කලඹක්? අදුම තරමේ ටොපියක්වත්? අපිට ඒ වෙනුවට ලැබිලා තියෙනවා මගේ ආදරණීය සහෝදරයිනේ, නැගිට ගන්න බැරි තරම් මහා බදු බරක්. අපිට ගැහණු විදිහට තවදුරටත් ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. අද ජාත්‍යන්තර කාන්තා දිනේ දවසේ අපිට නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ගැහැණු අපි නිදහස් කියලා තවදුරටත් හිත සනසගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ගැහැණු දක්ෂයි. තමන්ගේ දරුවෝ ඉස්සරහා ලෝකෙට හොරෙන් තමන්ගේ වේදනාව, තමන්ගේ අනාගතයට වෙච්ච ඒ සාපය ගැන වේදනාව හංගගෙන ඒක ඉවසගෙන ඉන්න. නමුත් ඉවසීමේ සීමාවේ කෙළවර තමයි අද ජාත්‍යන්තර කාන්තා දිනේ දවසේ මේ මුළු කළුතර දිස්ත්‍රික්කයේම පීඩාවට පත්වෙච්ච හැම ගැහණියක්ම මහපාරට එකතු වෙච්ච තැන. ඒ නිසා මේ ප්‍රභු පැලැන්තියේ දේශපාලනය, මේ සාමාන්‍ය මහජනතාවගේ රීරි මාංශේ හුරා කාලා පාලකයෝ පොහොසත් වෙච්ච ඒ නරුම පාලනයේ අවසන් සීමාව තමයි මේ. ඒක තමයි මේ කළුතර දිස්ත්‍රික්කයේ ගැහණු සියලු දෙනාම එක මිටකට එකතු වෙලා අද ජාත්‍යන්තර කාන්තා දිනේ දවසේ අපි සමත කරන්නේ. ඔබට මතක නම් එදා 1908 දී ඇමරිකාවේ නිව්යෝක් නගරයේ
කාලයේ ගැහැණු 15000ක් අද මේ අපි වගේම නිව්යෝක් නුවරට එකතු වෙලා ඔවුන් සටන් පාඨ කියමින් ඉල්ලා සිටියා. ගැහැණුන් විදිහට වැඩ කරන පැය ගණන අඩු කරන්න, ඒ වගේම ඒ වැඩ කරන ලබා දෙන ශ්‍රමයට උපරිම සාධාරණයක් කරන්න, සාධාරණ වැටුපක් දෙන්න කියලා. එදා ඔවුන් හඬ නැගුවෙත් ගැහැණුන්ට වෙච්ච පීඩනය වෙනුවෙන්. 1910 වෙනකොට කෝපන්හේගන් නගරයේදී රටවල් 17ක ගැහැණු 100 දෙනෙක් ඉදිරියේ පැවැත්වෙච්ච ඒ වැඩ කරන ගැහැණුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ගැහැණු වෙනුවෙන් ලෝකයේ රටවල් පුරා සමරන්න ජාත්‍යන්තර කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කරා. අද එහි 113 වන සමරුව ලෝකයේ රටවල් වල ගැහැණු සැනසීමෙන් හුස්ම ගනිද්දී ලංකාවේ අපි ගෙවල් වලට වෙලා දුක් විඳිනවා. ඇයි? අපේ කසාද මිනිස්සු නිසාද? නෑ. අපේ දරුවෝ නිසාද? නෑ. නැත්තම් අපේ දෙමාපියෝ නිසාද? නෑ. අපි කතිරයක් ගහලා අපිව පාලනය කරගන්න පත් කරගත්ත ඒ නරුම පාලකයෝ නිසා. හැබැයි ඔවුන් ඔවුන්ගේ යුතුකම කරේ නෑ. ඒ නිසා අද ගැහැණු විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ පාරට බැහැලා හරි ජාත්‍යන්තර කාන්තා දිනේ දවසේ ලංකාවට විතරක් නෙමෙයි ලෝකයටම කියන්න ලංකාවේ ගැහැණු කොච්චර පීඩාවක් ඉවසගෙන ඉන්නවද කියලා. හැබැයි තවදුරටත් අපි ඒක ඉවසන්න අවශ්‍ය නැහැ සහෝදරීනි. තවදුරටත් ඒක ඉවසන්න අවශ්‍ය නැහැ. මේ පාලනය ප්‍රභු පැලැන්තියෙන් මේ මහ පොළවේ දුක් විඳින හැම ගැහැණියකගේම අතට ලැබෙන දිනේ වැඩි ඈතක නෙවෙයි. තව පොය අතකින්. තව පොය අතකින්. අපි හැමෝගේම ඔළුවේ තියෙන ඔටුන්නක් මතක තියාගන්න. ඒ නිසා මේ හැම ගෙදරකම ඉන්න හැම අම්ම කෙනෙක්ටම තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන දැකපු හීන නොවි ඒවා ඉෂ්ට කරගන්න පුළුවන්, ඒ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් පාලන ක්‍රමය ළඟදීම නුදුරේදීම මේ මහ පොළවේ ඒ වෙනස සිද්ධ වෙනවාමයි. ඒ වෙනුවෙන් ගැහැණු අපි හැමදාම පෙරමුණට එනවාමයි. මොන බාධක දැම්මත් ඒ ගැහැණු බලය නවත්තන්න මේ රටේ පාලකයාට පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා ගැහැණු අපි අද ජාත්‍යන්තරයට හඬගා කියමු. අපේ රටේ පාලකයෝ මේ මුළු ලෝකෙටම හිඟා කකා ණය ආධාර ඉල්ලමින් යන දවසක අපි අභිමානවත් ගැහැණු විදිහට මේ මුළු රටටම කළුතර දිස්ත්‍රික්කයේ ගැහැණු විදිහට පොරොන්දුවක් දෙනවා. අපි තවදුරටත් හිඟා කන ජාතියක් නෙමෙයි. අපි අපේ මහ පොළව ඇතුලේ අපි අපේ පාලන ක්‍රමයක් ඇතුලේ ගැහැණුන්ට සැලසීමෙන් ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරනවා. ජාත්‍යන්තර කාන්තා දිනේ දවසේ ඒ පොරොන්දුව දෙමින් ගැහැණු බලයට